හිතවා මිතුනි අද දවසේදී රජය මගේ නියෝගයක් නිකුත් කරලා තියෙනවා වහාම ජොනියටත් ඒ වගේම යෝෂිත ඇතුළු සියලුම සිවිල් පුරවැසියන්ට Taman සතුව තිබෙන නිල ගිනි අවි වහාම රජයට බාර දෙන්න ලෙස විශේෂයෙන්ම දැනට දක්වන සංඛ්‍යාලයකන අනුව පෙනී යන්නේ ජොනියට නිල වශයෙන් ආයුධ 8ක් රජය නිකුත් කරලා තියෙනවා යෝෂිතට ආයුධ 7ක් නිකුත් කරලා තියෙනවා සේනාධිපතිට ආයුධ 9ක් නිකුත් කරලා තියෙනවා ලේකනවල දක්වන ආකාරයට පුද්ගලෝ 1500කට මේ වෙනකොට නිල වශයෙන් ගිනි අවි 1690ක් නිකුත් කරලා තියෙනවා මිත්‍රවරුනි මේ ඔබ දකින්නට ඇති පාර්ලිමේන්තු ඉස්රෝහරින්න ඔන්න මෙන්න තියලා රජයේ සියලුම මැති ඇමතිවරුන්ට තමන්ගේ මුදලින් ආයුධ ගැනීමේ හැකියාවක් ලබා දුන්න නැත්නම් බලපත්‍ර ලබා දුන්න දේශපාලුව මේ රටේ ලයිසන් චණ්ඩි බවට පත් වෙලා තියෙන්නේ මේ ගිනි අවි නිසා විශේෂයෙන්ම දේශපාලුව සහ පාතාලයේ සතුව තියෙන බහුතරයක් ගිනි අවි මේ රටට ත්‍රිජුව සහ වක්‍රෝම ආණ්ඩුවේ උදව් උපකාරත්ව ගෙන්න ගත්තු ඒවා ඒ නිසා තමයි මේ රටේ පාතාලයේ සහ දේශපාලුව අතර නිවුන් සම්බන්ධයක් පවතින්නේ යම් කිසි විදියකට මේ රටේ පාතාලය මඩලන්න නම් නැත්නම් අවසන් කරන්න නම් අනිවාර්යයෙන්ම දේශපාලුව පාලනය කිරීම අත්‍යවශ්‍ය වෙලා තියෙනවා ඔබට මතක ඇති පහුගිය කාලේ කොහොමද ජොනියා යෝෂිතලා ආයුධ හැදලා මිනිසුන්ට පෙන්නලා මැර තර්ජනය කරේ කියන කාරණේ මේක අවසන් කරන්න තමයි රජය මේ වෙනුවිට මේ නියෝගය නිකුත් කරලා තියෙන්නේ ලබන මාසේ 7 වෙනිදාට පෙර වැලිසලට ඇවිල්ලා අදාළ මධ්‍යස්ථානට ආයුධ බාර දෙන්න ලෙස තමයි රජය නියෝගය නිකුත් කරලා තියෙන්නේ මිට්ටුනි තවත් වැදගත් කාරණයක් තමයි රජය දැනුම් දීලා තියෙනවා මේ ආයුධ නැවතවතාවක් මේ පුද්ගලයන්ට දෙනවද නැද්ද යන්න සලකා බලන බව විශේෂයෙන්ම ඔවුන්ට කිසියම් ආකාරයක තර්ජනයක් තියෙනවා නම් පමණයි ගිනි අවි මින් ඉදිරියට ලබා දෙන්නේ ඒ විතරක් නෙමෙයි ඒ ගිනි අවි ලබා දෙන්නේ තර්ජනය කොතෙක් දුරට බරපතලද කියන කාරණය සලකා බලලයි කියන කාරණය මිතුරුනි ඔබ දන්නවා පහුගිය කාලයේ පුරාම ඡන්දයක් කිට්ට වෙනකොට කොහොමද දේශපාලෝ ආයුධ අරගෙන එහෙට මෙහෙට ගිහිල්ලා මිනිස්සුන්ට තර්ජනය කරේ කියන කාරණේ. ඒ ප්‍රතිපලයක් විදියට තමයි අහිංසක කොල්ලෝ 9ක් දා නුවරදී රත්වත්ති පවුලෙවුන් ඝාතනය කරේ. මේ වගේ ඝාතන සංස්කෘතිය අවසන් කරන්න නම් මේ රටේ තියෙන නිලසා නිල නොවන සියලුම ආයුධ රජයේ බහරයට ගැනීම අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. මිතුරුනි නීතිය පාලනය තහවුරු කර ගැනීම සඳහා ඔබත් මමත් අවදියෙන් සිටීම අත්‍යවශ්‍ය කාරණ. ඒ නිසා මේ කාල කන්‍නි ක්‍රමය වෙනස් කරන්න පුළුවන්. ඒ ගැන දැක්මක් තිබෙන සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙමුණටිය. මිතුරුනි අර්ගති ජයග්‍රහණ නොවිතුව ඔබට සිපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සැමට ජය.